යෝජිත කමිටුවට යෝජනා කරලා තියෙන ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් කීප පොලක් කැමැත්ත පළ කරලා තිනු ඉතිරි කණ්ඩායම තාම අපිට සම්බන්ධ කරගන්න බැරි වුණා අද ඒ උදවගේ කැමැත්ත අරගෙන හෙට උදේට ඒ නාමලේඛනය ඒ මන්ත්‍රීවරු කණ්ඩායම නම් කරන්න බලාපොරොත්තු වෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා පැමිණ මේ කටයුතු වලට සහභාගී වෙන්න කියලා ඊළඟට ලෝකෙට පෙන්වන්න හදන ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියලා පාර්ලිමේන්තු ආරක්ෂාව නැහැ කියලා ගරු කතානායකතුමනි මේගොල්ලන්ට කෑම කාලේ යන්න ඇවිල්ලා කැන්ටිමේ ආරක්ෂා කියන එක කතා කරන්නේ නැහැ මේ කරන්නේ සම්පූර්ණ බොරුවක් අපිට 2015 ඉඳලා 20 වෙනකම් කරපු තර්ජන ගත්තොත් අපිට අපි දාපු හිරගෙවල් ගත්තොත් අපිට දුන්න පහර දීම් ගත්තොත් අපිට දාපු නඩු ගත්තොත් එහෙම අපි අවුරුදු පහම පාර්ලිමේන්තු නැවිත් ඉන්න ඕනේ හැබැයි අපි පාර්ලිමේන්තුව මග හැරියේ නැහැ දැන් මේ ආණ්ඩුව හදන්න යන විපක්ෂය අඩු ගානේ മന്ത്രിවරයෙක් ළඟට ඇවිල්ලා කියලා ඔහොම බය වුණා නම් මේ වගේ මිනිස්සුද ආණ්ඩුව හදන්නේ කියලා අපි මේ රටේ ජනතාවගෙන් අහනවා ඉතින් අපි කතානායක තුමාට කියනවා කමිටියක් පත් කරලා තියෙනවා ඒක හොඳයි නමුත් කමිටියේ වාර්තා එන්න කලින් එතුමා ඇසින් දුටු දේ ගැන එතුමා දැක්ක දේ ගැන තීන්දුවක් දෙන්න ඔබතුමාලා දන්නවද අපිට මේ ප්‍රශ්න ශ්‍රේෂ්ඨාධිකරණයට අරගෙන යන්න පුළුවන් හා ඒ වගේම අපි මේ සම්බන්ධයෙන් දැන්ට අන්තර් පාර්ලිමේන්තු සංගමයට IPU එකට පොදු රාජ්‍ය බණ්ඩල පාර්ලිමේන්තු සංගමයට සාක් සංගමයට අපි මේ සම්බන්ධයෙන් දැනටමත් මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට විවාදයේ යනකොට මනුෂ්‍ය රාණායක්කාර මන්ත්‍රීතුමා කතා කරගෙන සිටිද්දී එතුමාගේ කතාව අවසන් වෙන්න ඉස්සෙල්ලා එතුමාගේ මයික් එක ඔෆ් කරා. කතානායකතුමාට පැමිණිලි කරන්න ගිය වෙලාවේ ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකත් මන්ත්‍රීවරු 20ක 30ක ප්‍රමාණයක් සභාව හරහා ඇවිල්ලා අපේ මන්ත්‍රීවරුන්ට පහර දුන්නා. දෙවනි දවසෙත් මනුෂ්‍ය රාණායක්කාර මන්ත්‍රීතුමා කතා කරලා කතා කරද්දී ආණ්ඩු පක්ෂයේ කාංචන විජේසේකර මන්ත්‍රීතුමා සභාවේ නැගිටලා කිව්වා "තමුසෙට මං ගහනවා" කියලා එළියේ. එළියේදී ගහනවා කියලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විරුද්ධ පක්ෂයේ ආලින්දයට ඇවිල්ලා 20ක් විතර මග රැකලා හිටියා ආලින්දේ රැකලා හිටියා මනුෂ්‍ය රාණායක්කාර මන්ත්‍රීතුමාට ගහන. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ගේ අයිතිවාසිකම් මේ. අප මේ පිළිබඳව කතානායකවරයාට දැනුවා. පක්ෂනායක රැස්වීම කැඳවලා මේ ගැන සාකච්ඡා කරද්දී එතුමා සම්පූර්ණයෙන්ම පක්ෂපාතීව තමයි කටයුතු කරන්නේ. ප්‍රථමයෙන්ම අපේ කතානායකතුමාගෙන් ඉල්ලා සිටියේ වැරදි කරපු මන්ත්‍රීවරුන්ට පක්ෂ දේශපාලනේ බලන්නේ නැතුව ආණ්ඩු පක්ෂද විපක්ෂය කියලා බලන්නේ නැතුව ඒ දඩුවක් ලබා දෙන්න. විනය කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම කතානායකතුමා හැටියට ඒ බලතල පාවිච්චි කරලා නිසි දඬුවමක් දිය යුතුයි කියන තැන අපි ඉන්නවා.